සුබ දවසක් ඔයාලට අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා කුකින් වීඩියෝ එකක් තමයි අදත් අරගෙන ආවේ මම අද ඔයාලට කියලා දෙන්න හිතුව වෙජි නගට්ස් හදන්නේ කොහොමද කියලා සෑමීට් පැකට් එකක් අපට ඕනේ මේ වෙජි නගට්ස් හදන්න සෑමීට් එක අපි වතුරට පැඟෙන්න දාලා වතුර පැය එකහමාරක් වගේ මෙන්න මේ විදිහට උණු වතුරේ හොනිට් පොඟව ගන්න ඕනේ හරි මලේසියෙන් මේ වෙජි නගට්ස් හදා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් වෙජිටේරියන් අයට මේ වගේ නගට්ස් ගන්න විදියක් නැහැ නේ ඉතින් ඒගොල්ලන්ට හොඳ ඔප්ෂන් එකක් තමයි මේ විදියට ගෙදරදීම වෙජි නගට්ස් හදා ගන්න එක මේ විදියට හොඳින් පෙගුණු සොයා මීට් එක අපි පැයකට පැයකමාරකට පස්සේ හොඳට තැම්බෙලා තියෙනවා ඒකේ හොඳට වතුර ටික අයින් කරලා හැල් වතුරෙන් සෝදගෙන ඊටත් පස්සේ අපි හොඳින් නැතිින් පොඩි කරලා වතුර ටික අයින් කර ගන්න ඕනේ සොයා මීට් වල රැඳිලා තියෙන. පේනවනේ මෙන්න මේ විදියට ඔක්කොම හොඳට වතුර ටික ඉවත් කර ගන්න ඕනේ. මේ විදියට හොඳින් වතුර ඉවත් කරගත්ත සොයා මීට් ටික බ්ලෙන්ඩර් කප් එකට දාලා අපි ඊට පස්සේ මේක හොඳට බ්ලෙන්ඩ් කර ගන්න ඕනේ. මෙන්න මේ වගේ හොඳට සෑමීට් එක ඔයාලට පේනවනේ හොඳට බ්ලෙන්ඩ් වෙලා පල්ප් එකක් වගේ දැන් ඇවිල්ලා තියෙනවා මේ විදිහට බ්ලෙන්ඩ් කරගත්තු සෑමීට් මිශ්‍රණයට අපි පොඩි දේවල් ටිකක් එකතු කරගන්න ඕනේ කෝන් ෆ්ලාවර් අපට අවශ්‍යයි මේ වෙජි නගට්ස් හදන්න බලමු අපි මොනවද එකතු කරගන්නේ කියලා මිරිස් කුඩු ටිකක් මම එකතු කරගන්න ඔයාට සැර ගොඩක් ඕනේ නම් ටිකක් අඩු වැඩි විදියට මේක එකතු කරගන්න පුළුවන් ගම්මිරිස් ඒ වගේම ඊළඟට මම එකතු කරගන්නවා අමු මිරිස් ටිකක් හොඳට හීනට කපාගෙන තමන්ගේ රස අනුව ලුණු එකතු කරගන්න මම මෙතන සොයා මීට් තඹද්දිත් ලුණු එකතු කරපු නැති නිසා ලුණු ටිකක් වැඩියෙන් එකතු කරගන්න ඒ වගේම ගරම් මසාලා ටිකක් බුරියානි පවුඩර් ටිකක් එකතු කරාම මේ වෙජි නගට්ස් එක හරිම රසයි මේ විදිහට ඔකෝම් ටික තුන පහ වර්ග ටික අපි එකතු කරලා හොඳින් මේක අතින් කලවම් කරලා පොඩි කරගන්න ඕනේ ඉඟුරු සුදු ලුණු පේස්ට් එකත් මම මේ විදිහට එකතු කරගත්තා මේකෙනුත් මේ නගට්ස් එක හරිම රස වෙනවා ඒ වගේම අලගෙඩි දෙහික ප්‍රමාණය තඹගත්තු වල හොඳට පොඩි කරලා එකතු කරනවා ඒ වගේම මෙතනදි කෝන් ෆ්ලාවර් කප් 4න් 3ක ප්‍රමාණය තමයි මම එකතු කරන්නේ විදියට අල කෝන් ෆ්ලා ඒ වගේම අපි හදාගත්තු සොයා මීට් මිශ්‍රණයත් හොඳට කලවම් කරගන්න ඕනේ. මෙන්න මේ වගේ අපි පොඩි නගට්ස් හැඩයට සොයා මීට් එකකින් පොඩි ගුලියක් හදාගෙන ඒක අපිට හිතන විදියට පොඩි හැඩයක් ගන්න විදියට හදාගන්න ඕනේ. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඇත්තටම හරිම රසයි මම මෙතනදී කෝන් ෆ්ලෙක්ස් වලින් තමයි මේකේ වටේ කෝටින් එක දාගන්නේ කෝන් ෆ්ලෙක්ස් වලින් දැම්මම විශේෂත්වය තමයි KFC ස්ටයිල් එකටම අපිට මේ නගට්ස් හදාගන්න පුළුවන් ඔයා මෙන්න මේ විදියට කෝන් ෆ්ලෙක්ස් ටික ටිකක් පොඩි කරගන්න ඕනේ ගොඩාක්ම කුඩු වෙන්න නෙමෙයි චූටි කෑලි හිටින්න තමයි කුඩු කරගන්න ඕනේ පේනවනේ හරිම ලේසියි මෙන්න මේ විදියට කෝන් ෆ්ලෙක්ස් එක හොඳට කුඩු කරගත්තම අපිට මේ වෙජි නගට් එක KFC ස්ටයිල් එකට හදාගන්න පුළුවන් හරිම රසට අපි හදාගත්තු මේ වෙජි නගට්ස් එක ඊළඟට පිටි කවරේ දවට ගන්න ඕනේ මම එකට පාන් පිටි කප් 4න් 3ක් ප්‍රමාණය ඊට පස්සේ කෝන් ෆ්ලාත් 4න් 3ක ප්‍රමාණය සමානවම එකතු කරලා ඒකට එකතු කරනවා ගම්මිරිස් ටිකක් ඒ වගේම වතුර ටිකක් දාලා මෙන්න මේ වගේ ඒක හොඳින් මිශ්‍රණය හදා ගන්න ඕනේ පොඩි බැටර් එකක් කැටහිටින් නැති වෙන්න හොඳට කලවම් කරලා වතුර වැඩි කර ගන්න එපා ප්‍රමාණවත් විදියට වතුර චුට්ට චුට්ට දාලා මේ බැටර් එක හදා ගන්න ඕනේ බැටර් එක ගොඩාක් තියාරු කර ගන්න නැතුව තික්නස් ගතියට හදාගත්තම හරිම අනිත් එකට මේ නගට්ස් හදා ගන්න පුළුවන්. එනවනේ. දැන් අපි මේ විදියට හදාගත්තු නගට්ස් මේ බැටර් එකේ තවරලා අපි කෝන් ෆ්ලෙක්ස් වල දවට ගන්න ඕනේ.
හරිම ලේසියෙන් මේ වැඩේ කරන්න පුළුවන්. හවසකට ඒ වගේම වගේ පොඩි බබාලට හරි ලේසියෙන් මේ විදිහට නගට්ස් හදලා දෙන්න පුළුවන්. හැන්දක් අවශ්‍යත් නැහැ. අතින් උනත් මේ වැඩේ කරගන්න පුළුවන්. ඒත් අතේ තැවරුණාම ඊට පස්සේ තව වැඩක් කරද්දි හරිම කරදරයිනේ. ඔයා ගාව ගෙදර කොන්ට්‍රැක්ට්ස් නැත්තම් පාම් පෙත්තක් අරගෙන මෙන්න මේ වගේ වටේ කපලා අයින් කරලා හීනට පාම් පෙත්ත කපා ගන්න. පාම් කුඩු ගන්නවටත් වඩා මෙන්න මේ විදියට කරාම රසය ගොඩක් වැඩි. ඒ වගේම අර කොන්ෆ්ලෙක්ස් වලින් එන ක්‍රිස්පි ගතියත් මේ විදියට පාම් කුඩු අපි හදාගත්තම හරිම රසට ගන්න පුළුවන්. මම මේ විදියට බැටර් එකේ තවර ගත්ත අපේ නගට්ස් එක පාම් කුඩු වල දවට ගන්නවා. මම අද දවසේ කොන්ෆ්ලෙක්ස් වලත් එක කොටසක් දවට ගත්තා. ඒ වගේම පාම් කුඩු වලත් තවත් ටිකක් දවට ගත්තා. මේ තියෙන කොන්ෆ්ලෙක්ස් වල දවට ගත්ත නගට්ස් ටික ඒ වගේම ඊළඟට මම පාම් කුඩු වලත් ටිකක් දවට ගත්තා. මේ තියෙන්නේ ටික. පාම් කුඩු වලින් දවටනේ දැන් මමත් හරිම රසට තිබුණා. දැන් තියෙන අපිට මේ ටික ලිපේ තෙලේ බැද ගන්න. රසණ වැඩි කරගන්න එපා. එකම රසණ ප්‍රමාණයක් තියාගෙන මද රසණේ ලිපේ අපි රන්වන් පාට එනකම් මේ ටික බැද ගන්න ඕනි. ඇත්තටම හරිම රසයි. හතර බලන්න මම ඔයාලට යෝජනා කරනවා. මේ විදියට හරිම ලේසියෙන් ඉක්මනට අපිට හදා ගන්න පුළුවන්. මේ තියෙන කොන්ෆ්ලෙක්ස් දවටල මම හදාගත්තු වෙජ් නගට්ස් ටික ඒ වගේම ඊළඟට තියෙනවා පාන් කුඩු දවටල හදාගත්තු වෙජ් නගට්ස් ටික තමයි මේ තියෙන්නේ. ඉතින් කිසිම වෙනසක් නැහැ රසෙ. මේ තියෙන්නේ මේ විදිහට හදාගත්තු වෙජ් නගට්ස්. හරිම රසට තිබුණා. හරි මික්මෙන්ට හදන්න පුළුවන්. ඔයාලත් හදලා බලන්න. තවත් අලුත් කුකින් වීඩියෝ එකකින් හම්බ වෙනා Time with Shashi මගේ YouTube channel එක subscribe කරන්න තමතක කරන්න එපා.